ඔසෝ කියන දාර්ශනිකයා වරක් කියනවා ඔබ කියන්නේ ඔබේ සිගුරු පමණක් නෙමෙයි කියලා. ඔබ කියන්නේ ඔබේ අවබෝධයයි කියලා ඔහු කියනවා. මේ කතාව හරි කියලා හිතන්නේ මෙහෙම කලාකාරයෙකුට ආවට පස්සේ ජීවිතය හරි නිසල්මනේ විඳින්න පුළුවන් වෙන්නේ මේ වගේ තැනකට ආවොත්. ඉතින් අද රට ඇතුලේ අපි මේ පුංචි කලාකාරයෙක් හොයාගෙන එනවා. වැඩි ඈතක නෙමෙයි කොළඹපුරේම තමයි මහරගම. මහරගමට ඇවිල්ලා ඒ පුංචි ඉඩකඩ හොයාගෙන එනකොට අපි හොයපු හිත ඇතුලේ මහා දාර්ශනිකයෙක් ඉන්න අපූර්ව චිත්‍ර ශිල්පියා මුණ ගැහෙනවා. ඔහු වරක ගුරුවරයෙක්. තවත් පැත්තකින් කලාකරුවෙක්. ඒ වගේම චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්. ඉතින් අපිත් එක්ක මේ කතා බහගෙන යන්න පුළුවන් සොඳුරු චරිතය තමයි මේ ඉන්නේ. තාමත් ලයිලහි වැඩ ඉතින් නේද? ජීවිත කරගන්න බැරි වුණා තාම. වැඩ ටික කරන්න කාලේ කාලේ තමයි නේ හැම දෙයක්ම තමයි හැම දෙයක්ම. ඔව්. හැබැයි ඉතින් මේ කොරෝනා කාලේ මට දුන්න පොඩි chance එක. අවස්ථාව ලද තැන ඒ පුංචි වෙලාවෙන් වැඩක් කරන්න පුළුවන් සොඳුරු කලා. පාවෙලා යන සිතුවිලි කැන්වසයක් මතට ගෙන යථාර්ථයක් බවට පත්කරන සිත්තරා මේ සමාජයට වටිනාකමක් කියනවා. තමා වසර ගණනාවක් තිස්සේ ලබාගත් අත්දැකීම් ඒ සිතුවමට එක්කරන එක ඒ නිර්මාණයටත් සමාජයටත් එක්කරන්නේ අලුත් වටිනාකමක්. එවැනි ගුරුතරුවක් මෙවර රටාහි සිත්තර සටහන සරසනවා. මේ පාඨශාලාචාර්ය ලලිත් ගුණතිලක මහතා සිසු පරපුරක් දැයට තිලින කරන ගමනේ සිතුවම කියන්නේ ඔහුගේ ජීවිතේම කොටසක්. අද අපි අහන්නේ ඔහුගේ කතාවයි. ජීවිතය කියන්නේ කොයිතරම් සුන්දර කාරණයක්ද කියලා වැටහෙනවා. අපි ඒ වගේ චරිත හොයාගත්තා. ඒ නිසා රට ඇතුලේ අද අපේ කතා බහ ටිකක් වෙනස්. මේ කතා බහට එනකොට ලලිත් ගුණතිලක කියන චරිතය අපි හඳුන්වා දෙනවට වඩා ඔහුම ඒ චරිතය හඳුන්වා දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා අපි කතා බහට ප්‍රවේශයක් ගමුකෝ. කවුද ලලිත් ගුණතිලක කියන්නේ? මම චිත්‍ර ගුරුවරයෙක්. රජයේ පාසලක උගන්වන. හැබැයි මට එක තැනක වැඩි වෙලාවක් ඉන්න බෑ. ඒක නිසා මම අවුරුදු 3ක සීමාව කාලයක් විතරයි ඉස්කෝලේක නවතින්නේ. ඒක මගේ ප්‍රතිපත්තියක් බවට පත් වුණා ටික කාලයක් යනකොට. අනිත් එක මට ඕන කරලා තිබුණා එතන ඉඳන් මට පුංචි ගමනක් යන්න. ඒ ගමන වෙනුවෙන් මම චිත්‍ර ගුරුවරයෙකුටත් වඩා චිත්‍ර ශිල්පියෙක් බවට පත් වුණා. තාම වෘත්ති ඉන්නවා. ඉන්න ගමන් මේ ඒක නිසා තමයි මම අර අවුරුදු 3න් 3ට යනවායි කියලා. එතකොට අපි චිත්‍ර සාමාන්‍ය ශිල්පියෙක්ගේ කලාකරුවෙක්ගේ තියෙන ගොඩක්ම මම දකින්නේ කලාකරුවෙක්ගේ තියෙන ලක්ෂණයක් තමයි මේ ගොඩාක් දේවල් දකින්න, ගොඩාක් දේවල් ආග්‍රහණය කරන්න, ගොඩාක් තැන්වල හැසිරෙන්න, ගොඩාක් අත්දැකීම් ලබා ගන්න කැමැත්ත. ඒව තමයි අපි චිත්‍ර විදිහට එළියට යන්නේ. ඒක නිසාම වෙන්න ඇති මං හිතන්නේ මේ මට අර විදිය කෙටි කාලයක් එක තැනක රැඳෙන්න තියෙන අවස්ථාව මත හම්බුනේ. කලාව කියන දේ සමාජය වශයෙන් බැලුවොත් එහෙම පුජ්‍යලෙක් නිර්මාණය කරනවා. ඒ පුජ්‍යල හැම විටම ඉන්නේ සමාජයට වඩා ඉදිරියෙන්. කලාකරුවා ඉන්නේ සමාජයට වඩා ඉදිරියෙන්. මේ කාරණේ දකිද්දී කලාකරුවාට චිත්‍ර ශිල්පියාට හැකියාවක් තියෙනවද යම් ආකාරයකින් සමාජයට බලපෑමක් කරන්න? මට එහෙම විශ්වාසයක් තිබුණා. දැන් පිකාසෝ ගුවර්නිකා ඇන්දි පිකාසෝට බොහොම බලපාපු දරිද්‍රතාවයේ ඒ කාලේ හිරගෙදර ඇතුලේ විඳපු දුක් කන්දරාව නිසාමනේ. එතකොට යුද්ධය නිසා ඇතිවිච්ච කැළඹීම, යුද්ධයෙන් ඇතිවිච්ච ප්‍රතිඵලත් එක්ක යුද්ධයට විරුද්ධ විය යුතුයි කියන හැඟීම පිකාසෝට ආවා. ඒකින් තමයි ගුවන්නිකයන්දි දැන් ගුවන්නිකා දැක්ක ගමන් අපිට තේරෙනවානේ මේ යුද්ධයේ තියෙන හඬ නැගීම, යුද්ධයේ තියෙන කම්කටොළු ක්‍රූර බව මේ චිත්‍රයේ තියෙනවා. ඉතින් චිත්‍රය එළියට දාගෙන තමයි අපි කියන්නේ යුද්ධය කියන එක මානව සංගති විනාශයට බලපාන එකක් කියලා. දැන් ගුරුවරු විසින් චිත්‍රය පෙන්නලා අපි උගන්වනවා ළමයින්ට යුද්ධේ පාඩේ. ඉතින් ඒක නිසා චිත්‍රයෙන් බලපෑමක් කරන්න පුළුවන්.
සමාජයේ සිදුවෙන ඕනම සිදුවීමකට. දැන් ඔබතුමා කියනවා ගොඩක් වෙලාවට නිර්මාණයක් කරා චිත්‍රයක් කරා සමාජයට බලපෑම් කරන්න පුළුවන් කියලා. දැන් වර්තමානයේ වෙනකොට එහෙම බලපෑම් කරන්න පුළුවන් ශිල්පීන් අපි අතර ඉන්නවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මම ඔය කරුණාසේන විජේසිංහ කියන චිත්‍ර ශිල්පියා දිහා ගොඩක් වෙලාවට බලලා තියෙනවා. චිත්‍රය පරිසරයත් එක්ක පුදුම විදිහට විඳින්න පුළුවන් චිත්‍රණය කරන්න පුළුවන් හැකියාව කරුණාසේන විජේසිංහට තිබුණා. ඇඳේ ඔක්කොම ගස් කොළන්. හැබැයි බොහොම රේඛා ශෛලී බොහොම සිනිදු පුදුම හැඟීම් වලින් ඒ චිත්‍රය පිරීලා තිබුණා. ගොඩක් වෙලාවට රේඛා වලින් තමයි පුංචි tempawa චිත්‍රයක දැන් මේ අඹ ගහ හඳිනවා නම් අඹ ගහේ තියෙන ඔය යන කුඹියක් පවා යා නිර්මාණය කරා. ඒ විදිය චිත්‍ර ශිල්පියෝ ලංකාවේ හිටියා. බොහෝ වෙලාවට අපි දකින කාරණයක් තමයි ඕනෑම නිර්මාණයකට කලාකරුවෙකුගේ භාවිතාව තුළ යම් මිලක් නියමනවා. එතකොට මේ මිල නියමීමත් එක්ක මේක සාමාන්‍ය අපේ ජනවහරේ කතා කරන බිස්නස් එකක් නෙමෙයිද? එහෙමම නෑ. බිස්නස්මත් නෙවෙයි. සමහර අයගේ චිත්‍රය කියන එකෙන් සමහර අය දන්නේ නෑ මේක අඳින්නේ ඇයිද? කාටද මොනවා හරි කියන්න ඕනේද? දැන් මම නම් හැම වෙලෙම ඉන්නේ මහජනයාගේ පැත්තේ. මට මොකද මහජනයාගේ මුල් පුරුක මාත් එක්ක ඉන්නවනේ. මන්ට ඕන කරනවා මේ පොඩි එකාට පණිවිඩේ දුන්නොත් ලොකු එකත් හැදෙයි කියන හැඟීමක් මට තියෙනවා. මට ඒ අත්දැකීම් තියෙනවා ඉස්කෝලේ ඉඳලා. ස්වභාව සෞන්දර්යයට ඇලුම් කරන ලලිත් සිත්තරා පින්සල හසුරවන්නේ මනා ශික්ෂණයක් ඇතිවයි. පිටක ඔහු හිතුවක්කාර සිත්තරෙක් ලෙස හැඳින්නවද? ඔහු තුල ඇති මානව දයාව ගුණයන් අපේ මේ සමාජයේම නිවි සනහනවා. කලින් කලට ඇතිවන සමාජ විපර්යාස හමුවේ ඔහු නොසලී සිටින්නේ ඉතා ශක්තිමත්වයි. ජීවිතය යන සංකීර්ණ මාධ්‍ය තුල පින්සල තෝරා ගන්නා ඔහු එහි යති කලහකාරී ගතිමැද ස්වාධීනව නැගී සිටිනවා. එවැනි සමාජීය සම්පතක් අපිට අවැසේ. ඒ නිසා ඔබේ වටිනාකම් මේ මහ පොළවට තදින්ම දැනේවා. ඔබට සුබ අනාගතයක්. මේ ඉස්කෝලේට ඇති වැඩක් නැහැ.